මේක එච්චර හොඳම තත්ත්වයක් කියලා කියන්න බෑ. මේෂ ලග්නේ ආරම්භ බැලුවොත් එහෙම මේෂ ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහය හත්වැනිමේ කුජත් එක මේ මුල් දින දෙකේ සඳු ග්‍රහය යෝග වෙලා ඉන්නවා. නමුත් ඊට පසුව ගුරු සහ කුජයන් ග්‍රහයින් හත්වැන්නේ ඉන්නවා. මේ ගුරු කුජ කියලා කියන්නේ කේන්ද්‍රයේ නවය අධිපතිය තර්මක වාසනාවන්ත තත්වයක්, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේදී විවාහය වැනි කරුණු වලට යහපත් තත්වයක්. ඒ වගේම රවි ග්‍රහය බුධගෙන් පීඩා වීමක් නිසා මූලික අධ්‍යාපනය ලැබන දරුවන්ට තර්මක බාධක ඇති කරන තත්වයක් වෙන්නු කරන අතරම සෙනසුරු නවයන්නේ යෑම නිසා තර්මක දුරට විදේශ රැකියාවල නියැලීලා ඉන්න අයට තර්මක අයහපත් තත්වයක් වෙන්නු කරනවා. ඊළඟට අපි බලමු වෘෂභ ලග්නය පිළිබඳව. වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරු මේ සතියේ ගමන් කරන්නේ හත්වැන්නේ. මේ සිකුරු හත්වැන්නේ ගමන් කරනකොට බුධ ග්‍රහයත් ඒත් සමගම යනවා. නමුත් මේ බුධ ග්‍රහය රවිගින් අස්ත වීම නිසා ඉගෙනීම් කටයුතු වලට විශේෂයෙන් මූලික අධ්‍යාපනයට ධන ඉපයීමට තරමක් බාධා ඇති වෙනවා. නමුත් මෙහි සෙනසුරු ග්‍රහය නමේ අධිපතියා විශේෂයෙන්ම අටවැන්නේ යන එකත් ඉගෙනීම් කටයුතු වලට තරමක බාධකයක් වෙන අතරම මේකේ කුජ සහ සඳු අතර පවතින සංයෝගය අද හෙට දවස්වල තරමක් දුරට බාධක ඇති කරන තත්වයක් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ගෞරවයේ කීර්තිය අඩු වීමට හේතුවක් වෙනවා. තරමක් දුරට උසම ලග්නයේට අසුබ ඵල ඇති කරන සතියක් බව හේතු විශේෂයෙන්ම ශරීර සෞඛ්‍ය සම්බන්ධෙනුත් එතරම්ම යහපත් තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි මිතුන ලග්නය ආරම්භ වෙලොත් මිතුන ලග්නයේ ලග්නාධිපතිය බුධ මේ සතියේ වක්‍ර වෙලා ඉන්නේ. මේ බුධ වක්‍ර වීමෙන් ගමන් කරන්නේ හයවැන්න දෙසට. ඒකත් එච්චර හොඳ නැහැ. ඊළඟට සිකුරු බුධ යෝගයක් තියෙන නිසා තරමක් දුරට ඉගෙනීම් කටයුතු වලට යහපත් තත්වයක් තියෙනවා. නමුත් බුධ ලග්නාධිපතිය රවිගින් අස්ත වීම නිසා තරමක් දුරට දියුණුවට බාධක ඇති කරනු ලබනවා. ඊළඟට කටක ලග්නය ආරම්භ වෙලොත් එම කටක ලග්නයේ ලග්නාධිපතිය සඳු මේ සතියේ ගමන් කරන්නේ ලග්නාධිපතිය සඳු කේන්දරේ කුජ සමග යෝග වෙලා හතරවැන්නේ. කුජ සමග යෝග වෙන එක තරමක් හොඳයි ඉගෙනීම් ආදී කටයුතු වලට. ඊළඟට ගුරුත් ඊට සම්බන්ධ වෙලා ඉන්න නිසා උසස් අධ්‍යාපනයක් ලැබීමේ බලයක් තියෙනවා. කේතු හත්වැන්නේ ගමන් කරන නිසා තරමක් දුරට විවාහ කටයුතු වලට බාධකයක් වන අතරම ප්‍රේම සම්බන්ධතා වලටත් බාධා ඇති වෙනවා. ඒ වගේම සෙනසුරු හයවැන්නේ ගමන් කිරීම කිසිසේත්ම විවාහය සම්බන්ධ යහපතක් ඇති නොවන සතියක් බව කිය යුතු. විවාහය සම්බන්ධ කටයුතු වලට තරමක් අහිතකර සතියක් බවට පත් වෙනවා කටක ලග්න හිමියන්ගේ. ඊළඟට අපි කන්‍යා සිංහ ලග්නය ආරම්භ වෙලොත් එම සිංහ ලග්නයේ ලග්නාධිපති රවි මේ සතියේ රවි ගමන් කරන්නේ පස්වැන්නට. රවි සමග බුධ සිකුරු සමග යෝග වීම රවි පීඩා වීමක් හැටියට හඳුන්වනවා. එසේසෙම පාපින්ගෙන් පීඩා වීම නිසා තරමක් දුරට තමන්ගේ බලාපොරොත්තු වන අරමුණු ඉෂ්ට කර ගැනීමට බාධකයක් වුවත් ඉගෙනීමේ නියැලීලා ඉන්න අයට තරමක් යහපත් සතියක් බව කිය යුතුයි. එසේම කේතු හයවැන්නට ගමන් කිරීම නිසා තරමක් දුරට ශරීර සෞඛ්‍ය දුර්වලතා ඇස්වාහ කටවහ දෝෂ වැනි පීඩාවන් වලට ලක්වීමේ ඉඩකඩ ලග්න හිමියන්ට තියෙනවා. ඊළඟට අපි බලමු කන්‍යා ලග්නය පිළිබඳව. කන්‍යා ලග්නයේ ලග්නාධිපතිය වෙන්නේ බුධ ග්‍රහය. මේ බුධ ග්‍රහය වක්‍රව ගමන් කරන්නේ. බුධ ග්‍රහය වක්‍ර වීම නිසා තරමක් දුර්වල වෙනවා. ඒ වගේම රවිගෙන් පීඩා වීම නිසා තරමක් දුරට බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න ටිකක් අමාරුයි. ඒ වගේම සිකුරු ග්‍රහය විශේෂයෙන්ම නවවැන්නා අධිපතිය තුන්වැන්නේ අස්ත වීම නිසා තරමක් දුරට දියුණුවට බාධකයක්, විශේෂයෙන්ම ඉගෙනීම් කටයුතු වලට බාධකයක්, තමන්ගේ තත්ත්වය උසස් කර ගැනීමට තරමක් අපහසුයි. විශේෂයෙන්ම ධනයේ වැය වෙන කරුණු ඇති කරනු ලබනවා. ඊළඟට අපි බලමු තුලා ලග්නය පිළිබඳව. තුලා ලග්නෙත් ලග්නාධිපතිය වෙන්නේ සිකුරු ග්‍රහය. සිකුරු ග්‍රහය මේ සතියේ ගමන් කරන්නේ දෙවැන්නේ අස්ත වෙලා තරමක් දුර්වල තත්වයක්. විශේෂයෙන්ම තුලා ලග්නයටත් බුධ ග්‍රහය රවිගෙන් පීඩා වීම තරමක් දුරට උසස් අධ්‍යාපනයට බාධකයක්. ඒ වගේම විශේෂ රැකියාවල් වල නියැලීලා ඉන්න අයටත් තරමක් බාධකයක්. විශේෂයෙන්ම කුජ ලග්නයේ ගමන් කිරීම තරමක් දුරට සතුරු කරදර වලට මුහුණ දෙන්න. ඒ වගේම තමාටත් කෝප වීම ආදී ඇතිවීම නිසා අනිත් අය තමා සමග අමනාප වීමට තියෙන ඉඩකඩ තරමක් දුරට වැඩි වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට උච්චික ලග්නය ආරම්භ වෙලොත් උච්චික ලග්නයේ ලග්නාධිපතිය කුජ 12වැන්නේ ගමන් කරන්නේ. කුජ 12වැන්නේ ගමන් කරන නිසා විපරීත යෝගයක් ඇදෙනවා. තමන්ට එරෙහි වෙන රෝග පීඩා කරදර බාධක බොහෝ දුරට මගහරවා ගැනීමේ හැකියාව මේ තුල තියෙනවා. ඊළඟට දෙවැන්නේ සෙනසුරු ගමන් කිරීම නිසා තරමක් ධනහානි ඇතිවීම ඊළඟට වාගේ දේවල් ඇති වෙනවා. ඊළඟට රවි බුද්ධ යෝගයක් තියෙනවා. තරමක් දුරට රැකියාව වලට බාධක කරදර පීඩා ඇති කිරීම ඊළඟට තියෙනවා. ඊළඟට ධනු ලග්නය ආරම්භ වෙලොත් ධනු ලග්නය මේ දවස්වල කොහොමත් එච්චර සුබදායක තත්ත්වයක් වෙන්නන්නේ නැහැ. ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් තියෙන නිසා මේ සතියේ සෙනසුරු ලග්නය ගමන් කරනකොට කුජ ග්‍රහය 11වැන්නේ ගමන් කරනවා. මේ කුජ 11වැන්නේ ගමන් කිරීමෙන් තරමක් දුරට ඉගෙනීම් කටයුතු වලට මූලික අධ්‍යාපනයට තරමක් යහපත් වුවත් උසස් අධ්‍යාපනයට බාධකයක්. ඒ වගේම සිකුරු ග්‍රහය 12වැන්නේ ගමන් කරන නිසා තරමක් දුරට දියුණුවට බාධා ඇති කරන තත්ත්වයක් තියෙනවා. පිටස්තර අයගෙන් කරදර බාධක ඇතිවීම ඉඩකඩ තියෙනවා. ඒ වගේම රාහු අටවැන්නට ගමන් කිරීම එතරම්ම සුබදායක වන්නේ නැහැ ධනු ලග්න හිමියන්ට. ඊළඟට අපි බලමු මකර ලග්නය පිළිබඳ. මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු 12වැන්නේ ගමන් කිරීම තරමක් වැයවීම ඇති කරන තත්වයක්. ඒ වගේම සිකුරු ගහයත් අස්ත වෙලා ඉන්නේ ඉගෙනීම් කටයුතු වලට බාධකයක්. කුජ 10වැන්නේ ඉන්න නිසා තරමක් දුරට
විශේෂයෙන්ම ආදායම් ලබන වැඩ කරන අයට තරමක් පාඩු වෙන්න ඉඩ කියන සතියක්. නමුත් ඉස්තිර රැකියා කරන අයට එච්චරම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු කුම්භ ලග්නය පිළිබඳව. කුම්භ ලග්නෙක් ලග්නාධිපතිය වෙන්නේ සෙනසුරු. ලග්නාධිපතිය ලග්නෙ දැකීම තරමක් යහපත් බලාපොරොත්තු අරමුණු ඉටුවීමක්. සිකුරු දහවැන්නේ ඉන්නවා අස්ත වෙලා. නමුත් බුධ රවිගෙන් පීඩා බීම නිසා ඉගෙනීම ආදී කටයුතු වලට බාධක. විශේෂයෙන් මේ සතිය අපිට හුඟක් ලග්නවල දකින්න තියෙන දේ තමයි මේ බුධ ග්‍රහය පීඩා බීම නිසා තරමක් බුධගෙන් සුභඵල ලැබෙන තත්ත්වය බොහෝ දුරට අඩුයි. කුම්භ ලග්නෙටත් ඒ පොදු තත්වයක් වෙනවා. ඒ වගේම මීන ලග්නය ආරම්භ වෙලොත් මීන ලග්නෙ ලග්නාධිපතිය ගුරු මීන ලග්නයට තරමක් අසුභඵල තමයි ඇති කරන්නේ. මොකද ගුරු ගමන් කරන්නේ අටවැන්නේ. ඒ වගේම යෝගකාරකයා කුජ ග්‍රහයත් ගමන් කරන්නේ අටවැන්නේ. තරමක් පාඩු අලාභ ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම රවි නිසා බාධක ග්‍රහය පීඩා වීම තරමක් දුරට විවාහ කටයුතු වලට ප්‍රේම සම්බන්ධතා ආදියට බාධකයක්. විශේෂයෙන්ම රැකියා ස්ථානවල රැකියාවේ කරදර ඇති වෙන්න පුළුවන් මීන ලග්න හිමියන්ට.